පසුගේ ජූලි මාසයේ 31 වනදා මාතර බෝසමිඳු අබේසදි ලේදන්දීමේ පින්කමක් සිද්ධ වුණා. මේ සඳහා සැලකිය යුතු මට්ටමේ පිරිසකුත් සහභාගී වී සිටියා. මේ පින්කම සංවිධානය කරලා තිබුණේ පාසල් ගුරුවරියක්. සාමාන්‍ය සංවිධාන කටයුත්තකට වඩා මේ කාර්ය අභියෝගාත්මක එකක්. ඒට හේතුව මේ පින්කමේ සියලු කටයුතු සිදු කළ ගුරුවරියට මේ ලෝකේ ජීවත් වෙන බොහෝ දෙනෙක්ට හිමිව තිබෙන දෘෂ්ටි ඉන්ද්‍රයන්ගේ උපකාරය අහිමි වී තිබීමයි. නමුත් බොහෝ දෙනෙක්ට නොතිබෙන දැක්මක් ඇය සතපුණා. ඇගේ කැපවීමේ ප්‍රතිඵලයක් ලෙස මේ මොහොතෙදිත් රෝගී ජීවිත බොහෝ ගණනක් සූපත් වෙනවා ඇති. ඒ හිතේ තිබුණ ලොකුම ආසාවක් ලේදන් දීමේ වැඩසටහනක් කරන්න. එතකොට මේ ශ්‍රද්ධා රූප වාහිනී ලතුරු ගුවන් විදුලිය ගියා මේ වගේ වැඩසටහන් කරන්න පුළුවන් කියලා. එදා ඒ හිතට ගත්තු මේ තේ මම ක්‍රියාත්මක කරා. ඒ අහුනේ අද නම් දවස් දෙක තුනක් වෙනකොට ඒක සංවිධානය කළා. ඒ ආයතන වලටත් ගිහිල්ලා කතා කරලා මම මේ වැඩේ සාර්ථක කරගන්න පොඩ්ඩක් මහන්සි වුණා. ඉතින් ඒ මහන්සි වීමේ ප්‍රතිඵලයක් විදියට අද මට මේ වැඩේ කරන්න පුළුවන්වලා තියෙනවා. මට ඉතින් හරිම සන්තෝසයි. අපිට හිතුවක් කරන්න බැරි දෙයක් නැහැ. ඉතාමත්ම සතුටුයි. අපිට ඕන වෙන්නේ හිත විතරයි වැඩක් කරන්න. ඉතින් දැන් අද වෙද්දී එක මල්පල ගැනුණා මට හරිම සන්තෝසයි. මෙවැනි වටිනා අවදන් සහ දැනුම් සම්භාරයක් රැගත් නවතම වීඩියෝ නැරඹීම සඳහා ඔබත් දැන්ම සොයුරු YouTube channel එක subscribe කරන්න.